සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තිපුතේ දුවේ. මනුස්සයාගේ ජීවිතය තුළ තමයි මේ බෝස්ටිං කියන දේ තියෙන. උජාරුවට කතා කරනවා. එතන දැන් මේක සත්ව ලෝකේ නැහැ. මත්ස්‍ය ලෝකේත් නැහැ. ශාක ලෝකේත් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ අර ස්වභාවිකවම තිබිච්ච පරිසරයත් එක්ක හැදිලා වැඩිලා ඒ දේ කරලා ඉවර වෙලා ඒගොල්ලෝ මේ පොළොව තලින් සමුග අරගෙන යන එක. හැබැයි මිනිස්සයා බලාගෙන ඉන්නවා මම කරන දේ වටිනවාද? මම කරන දේ හොඳයිද? මම කරන දේ ලස්සනයිද? මේක කාගේ ස්වභාවයක්ද? මේක දෙවියන් වහන්සේගේ ස්වභාවය. එinsa තමයි දෙවියන් වහන්සේ ලෝකේ මවලා ඉවර වෙද්දී උන් වහන්සේ පැත්තකට වෙලා ඈතට වෙලා උන් වහන්සේගේ නිර්මාණය දිහා බලාගෙන හිටියා කියලා කියනවා. මොනවද බලලා තියෙන්නේ? මනහරයිද සුන්දරයිද කියලා බැලුවා. එතන මේ දෙවියන් වහන්සේට ඕන වුණා මේ කරපු දේ තමා විසින් අගය කරගන්න. එතන මේක තමයි මේ මිනිස්සයා ගාවත් තියෙන්නේ. මිනිස්සයාට හැම වෙලාවෙම චිත්‍රයක් ඇන්දොත් වැඩක් කරොත් තග්ගල පෙන්නව අනිත් ඇයට මේ මං චිත්‍රයක් ඇන්දා. මේ බලන්නකෝ මේක ලස්සනයිද කියලා බලන්නකෝ. මේක හොඳයිද කියලා බලන්නකෝ. නේ. ඊට පස්සේ කෑම ටිකක් උයලා ඉවර වුණාට පස්සේ කෑම කනකොට නේ හිමින් සීරු අහනවා. අද කෑම එක කොහොමද? රහයිද? නේ. ඇයි මේ මිනිස්සයාට හැම වෙලාවෙම අවශ්‍ය වෙනවා ෆීඩ්බැක් එකක්? එතකොට මේ ෆීඩ්බැක් එකත් එක්ක තමයි මනුස්සයාට අවශ්‍ය වෙනවා අනිත් මිනිස්සු හිතන්නේ මොන විදියටද මං ගැන. ඉන්සනේ ජේස්වාමීන් වහන්සේ කතා කරලා අහන්නේ පේදුරුල ජාකොබ්ල ඇන්ඩ්‍රුලගෙන් මේ පේදුරු ජාකොබ් ඇන්ඩ්‍රු කියන්නකො පොඩ්ඩක් මිනිස්සු මං ගැන මොනවද හිතන්නේ. හැබැයි හිතන දේවල් උන්වහන්සේ හිතපු විදියට ආපු නැති නිසා උන්වහන්සේ පෞද්ගලික වහනවා. එහෙනම් ඒ මිනිස්සු කියපු දේ ඕනේ නැහැ. ඔබ මොනවද මං ගැන හිතන්නේ කියලා අහනවා. එතකොට කියනවා ඔබ නම් දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයෙක්, ඔබ ක්‍රිස්තුවරයානු, ඔබ ගැලවුම් කරවානු. මේ ඔක්කොම කියද්දී ජේස් ස්වාමීන් වහන්සේ කියනවා ඔබට නම් මේක දුන්නේ දෙවියන් වහන්සේමයි. එහෙම නැත්තම් ඔබ මේක කවදාකවත් දැනගන්නේ නැහැ. උන් වහන්සේට ලොකු සතුටක් ඇති වුණා. දෙවියන් වහන්සේ ඒ පණිවිඩය එදා දවසේදී පේදුරුට කියපු එක ගැන සතුටු වුණා. ගෝලයන්ට කියපු එක ගැන සතුටු වුණා. දෙවියන් වහන්සේ තුල මනුස්ස ජීවිතය තුල රත්තරනම් මේ තාත්තිපුතේ දුවේ මේ ස්වභාවය වටිනා ස්වභාවයක්. ඒ නිසා ඔබ කරන දේ ඔබ එළියට ගන්න. එළියට අරගෙන සමාජගත කරන්න. නැත්තම් ගොඩක් අයගේ නිර්මාණ තියෙනවා. ගීතිකා ලියපු අය කොච්චර ඉන්නවද? සින්දු ලියපු අය කොච්චර ඉන්නවද? තනු දාපු අය කොච්චර ඉන්නවද? කෝයේ ගීතිකාවක් එළියට ඇවිල්ලා නැහැ තාම. හැමදාම ඇහුවොත් කරි මොනවද කියන්නේ? ඒක ඉතින් තාම සුදුසු කාලේ ආවේ නැහනේ. සුදුසු කාලේ ඇවිල්ලා නැහැ. එතකොට තමයි රත්නම් යහන්නට තියෙන්නේ දේව අම්මගෙන්. ජේසු අම්මගෙන් අහන්න අපේ සුදුසු කාලයේ ඇවිල්ලාද දෙවියන් වහන්සේ ඔබට මට දුන්න දේ එළියට ගන්න. ජේසු ස්වාමීන් වහන්සේගේ පළවෙනි ප්‍රතිහාරය සිදු වුණේ එහෙම තමයි. සුදුසු කාලයේ නැහැයි කියලා ජේසු ස්වාමීන් වහන්සේ කිව්වත් දේවම්මා කියනවා ඔබට දැන් සුදුසුයි පුතේ ඒ දේ ලෝකයට පෙන්වන්න. ඔබ තුල දෙවියන් වහන්සේ ස්ථාපිත කරපු ඒ අභිෂේකය ලෝකයට මුදවා හරින්න. එතකොට රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබ ගාව මා ගාව තියෙන දේවල් ඔබ දන්න දේ මම දන්න දේ මේක ඇතුලේ තියාගෙන ඉඳලා මැරලා ගියොත් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔබත් භුක්ති විඳලා අනිත්‍යයටත් භුක්ති විඳින්න ඒක ලෝකයට සතු වස්තුවක් බවට පත් කරන්න. ලෝකයට අයිති කරලා දෙන්න. ලෝකය ඒක බාර ගන්න කැමති වේවි. ලෝකේ ඔබ පටන් ගත්ත තැන ඉඳලා තව ටිකක් දියුණු කරાવી. ඔබ හිතපු තැනින් තව ටිකක් වර්ධනය කරાવી. ඒ නිසා ඔබ ගාව තියෙන ටික ඒගොල්ලන්ට දුන්නම, ඒ අඩිතාලම දාලා දුන්නම,
ඒ මූලාශ්‍රටික පෙන්නල දුන්නම එතනින් එහාට ඒගොලන්ට ඒක කරගෙන යන්න ශක්තියක් ලැබේවි. එහෙනම් ඔබ දන්න දේ කියන්න, කරපු දේ පෙන්නන්න, අනිත් අයටත් ඔබේ ඇතුළාන්තයේ තුළ ජීවය ලබපු බලය ලබපු ඒ ශක්ති ප්‍රමාණය හොයාගෙන යන ක්‍රමවේදය ඔවුන්ටත් පවසන්න චෙසුපීටයි.